ඔබෙක්වන්නේ මධ්‍යාන ප්‍රධාන ප්‍රෝෘක්ති විකාශය සමකින්. මම නචිත් මාතරකේ. මම දිනුෂිකා ප්‍රමෝදා. බොලින් ම අවධහනය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඔළුන් අරුව සංවර්ධන සංක්‍රාමී භ්‍යාපෘති එකසි අසුවක් ජනකත කිරීම ජනපති ප්‍රධානක් වින් ඇරඹයි. ාල්ලට තවත් ක්‍රිට ක්‍රඩාංකනයක් ලබාතින බව අගමැති පවසයි. ඉන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සතහනට අකුල් හෙලන නිලධාරීන්ට දැඩි පියවර. අපි ඩාරංචි සොමහරු පාද්ධානොවලු මෙක්සිකෝකුවන් අනතුරකින් අසූ පහකට තුවාල. පොළොන් නරුව සංවර්ධන සංග්‍රාමයේ ව්‍යාපෘති එකසි අසුවක් ජනකත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසන බැතිතුමාගේ ප්‍රධනත්වයෙන් අද ආරම්භ කෙරුණ. හෙට සහ අනිතා ධනාන් හිතීත් ව්‍යාපෘති වැසක් විියවෘත්තකිරීමට නීමිතයි. සිංහල රජදවසින් පසුව පොළො නරු දිශ්‍රික්කය ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලසම වන්නේ පිබි දෙමු පොළොන් නරුව ප්‍යාපෘතියයි. යිතිහාසික රජරට පුරවරයට අද සූශේෂී දවසක්. අදමසේදී පොන්නරුව දිස්ත්‍රිකේ රාම දැවන්ත සංවරධන වැඩස හනක් විදි පොනර වැඩස හනතුෙ ආරම්වලා තියෙනවා. මේ වන විට අපිදැන්න්නේෙ තවත් සුවිශේෂී ව්‍යාපෘතියා ආරම්භ කර විස්ථායක. පොනුව ිශ්‍රික්ක තිබන නතාවට තිබෙන විශාල ගැටලුවක් තමයි වු ගඩු රෝගයේ මේකු ඩ ෝගගේ සිර සසාර විස මක් ලබාදමින්. පිරිසිදු පානයේ ජලව්‍යාපෘතියක් හඳුන්වාදීම මේසානින් සිදුවනා. මේ සරුබිම පොකුරුකම ගම්මානයේ ජලව්‍යාප්‍රති යෝජනා ක්‍රමය ආරම්භූ ස්ථානය මේසානයේ ජනතාවට අද්‍යවසේ සිට පිරිසිඳදු පාී ජලබා ගැනීම අවස්සාාවක්ති වෙනවා. ව්‍යාපෘති එකසිය අසුවක් මේ වල විට දින තුනපුරා ආරම්භ කරන්ට සේලු කඩි සූදානම් කරති වෙනවා.මයකාරෙන් තවත් ප්‍රදේශ් ගණනාවක ්‍යපෘති රැසක් ආරම්භකිරීම ගෞරු ජනතිපත්තුමාගේ ප්‍රධානතයෙන් වගේ මැ අඇතිවරුන්ගේ්‍රධනතය සිද වෙන. ජනනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා එම දුරේට පත්වීමෙන් පසු පිබි දෙමු පොළොන්නරුව ්‍යාපෘතිය ආරම්භ කෙරුණේ දෙදහස් පහලව වස්රේද. පොළොන්නරුව දිිශ්‍රිකේ සංවර්ධනය උදෙසා, රජ දවසින් පසු දැවැන්තම මුදලවන රුපියල් කෝටි හයදහසක් වෙන් කර ඇත්තේ ද මෙම ව්‍යාපෘතිය සඳහායි. වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන දැවැන්තම ආයුජනයේ තවත් අධියරක් මෙම ගින් සපුරාතිබෙනවා. අඩුව පාසල් අසූ පහක බෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්තිකාමර ගොඩනැගිලි සම්පත් මධ්‍යස්ථාන තාක්ෂණක උපදේශන ඒක විදුහල් පතිහා ගුරු නිලනිවාස බහෝකාරය ගොඩනැගිලි ආදී පුළුල් පරාසේක විහිදෙන අවශ්‍යතා සපුරාධී තිබෙනවා. පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති එකසිය දහයක් සඳහා වැෑකර ඇති මුදල රුපියල් මිියන හයිසිිය හැට පහක්. සෞඛ්‍ය සම්පන්නේ ජනතාවක් උදෙසාද පිබිදමු පොළොන්නරුව යටතේ ව්‍යාපෘති ක්‍රාත්මක කෙරුණ. ඒ අනුයි දිස්ශ්‍රිකය පුරා බටහිර හා ආයුවේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන්විතය සිදුකෙරුණේ. ඒ අතේ රුපියල් මිලියන අටසිය අනුවක් වෑකරමින් ඉදි කළ ව්‍යපෘති පහලවක් ජනතා අයිතියට පැවරීමටද නියමිතයි. ක් ගොඩ ස්ක් හලේ නව වකුගඩු ரோගී සයන ොඩනැகிල්ල දන්තහා ශල්ල වෛද්‍ය ඒකය பக்கුණ රෝහලේ පරිපාලන ඒකක ගොඩනகிල්ල හා වකුගඩු සාෑයන ගොඩනැகிල්ල, මනම්පිටිය රහලේ බාහිර රෝගී අංශය සහසායනික කටයුතු සඳහා இදි කළ ගොඩනகில்ல மනம் පිටිය ஆவேද හලේ නව වාட்டு ගොඩනகிල්ල සහ அரலගවිල ரோහலேේ නව රසායනාගාර හා සුවතිබී ගොඩනැகிල්ල මෙම. ස්ரைක්க்கே පුරා ரோහල්වල ෛද්‍ය නිලධරි කාර්යාල පහසුකම් සමඟ අනකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කරතිබෙනවා. උනගලා වෙහෙර, පුදුර් ඇතුළු ප්‍රදේශ තුනක පානිය ජල සම්පාදධන ව්‍යාපෘති ඉදිකරතිබෙනවා. රුපියල් දසලක්ෂ එකසි අනු එකක වියදබින් හිගරක් ො හා තමන්කඩුව ප්‍රදේශවල අඩු ආදායම් ලාබින් සඳහා ඉදි කළ නිවාස ්‍යාපෘති පහළවක්හා, රජය නිලධාරීින් සඳහා ඉදි කළ නව නිවාසද පිබිදමු පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමේ යටතේ සම්පූර්ණ කරතිබෙනවා. ොන්නරුව ස්්‍රිකේ මෙන්ම වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා පොදු පහසුකම් නංවාලීම සිදුකෙරුණා. ඒවෙන්ුවෙන් ඉදිකල ව්‍යාපෘති නවයක ඉදිකිරීමම්ද මෙවන විට අවසන්. මැදිරිකිරිය நகரරයේ නව බස්නැවතුම් පොළ හා හිඟුලක් ගොඩ දෙමහල් වෙඳ සංකීර්ණය ලංකාවපුර ඉදිකරඇති ප්‍රේක්ෂකයි අටසීයකට අසුන් ගතහැකි රංගශාලාාවද මීටඇතුළත්. පොළොන්නරුව නව මහනගර සභ ගොඩනැගිල්ල ලක්ෂඋයන ප්‍රජාශාලාව, මනම්පිටිය හෙල බොජුන්හල වැනි ්‍යාපෘති සඳහා වැෑකර ඇති මුදල රුපියල් මිියන තුන් සය හතලිස්තුනක්. පොළොන්නරුව දිස්ත්‍රිකේ පිහිටි, බෞද්ධ හින්දුහා, ස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යපෘති ගණන පහළවාක්. ඒ සඳහා රුපියල් මිියන පනස් පහක් වැෑ කරතිබෙනවා. ස්ට්‍රිකේ විහාරස්ථාන ගණනාවකට නව සංගාවාස භර්වශාලා භික්‍ෂු නේවාසිකාගාර ධනශාලා ඇතුළු මූලික අවශ්‍යතා ගණනාවක්ම සපුරාලීමට කටයුතු කරති බෙනවා හින්දු හාස්ලාම් පූජනීස්ථාන ගණනාවකම ප්‍රතිසංස්කරන කටයුතු මෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒ අටතේ කටියයුතු කරති බෙනවා එමෙන්ම නවීන තාක්ෂණි පහසුකම් වලින් යුත් නගරයක් යළමහා දෙකන්නේම වගාකිරීමට ජලය සැපීමට හැකිවන පරිදි වාරි ප්‍රතිසංස්කරණය ජාතියේ ප්‍රෞ්ඩ ඉතිහාසය කියාපාන දැවැන්ත කෞතුකාගාරයක් නාට්‍ය සංගීත ඇතුළු කලාවන්හි සුපෝෂණය සඳහා රංගශාලා, ක්‍රීඩාංගෙන හා ක්‍රීඩා පපිටි යනාති වශයෙන් ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්තනයක් පිබි දෙමු පොළොන්නරුව යටතේ ක්‍රියාත්මකයි. රජයෙන් සංවර්ධන වැඩ පිළිවෙල ඇතැම් මාධ්‍ය විවේචනය කරන්නේ එම ව්‍යාපෘති සැබවින් දකිින් ඩේවත් නැතිව බව. අග්‍රමාතව රනිල් වික්‍රමසිංහ මතා පවසනවා. ගල්ලයේ පැවති උත්සවය දී අග්‍රමාතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජපාන ආයෝචනයකට අනුව ගාල්ලයේ ඉදි කල ලීග්‍රන්් සංචාරක හෝටලේ විවෘත්ත කිරීම අග්‍රාමාතිවරයාගේ ප්‍රධහනත් වෙන සිදු කෙරුණ. ගාල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් සම්වර්ධන ව්‍යපෘති රැසක් ඉදිරියේදී ආරම්ම කිරීමට නීමමතයි. තුළින් රැකිිය අවස්ථා රැක් නිර්මාණය කරන බවයි රලිල් වික්‍රමසිහම හතා පෙන්වා දුන්නේ. ො පීනා කේද්‍රථානක් කර ඒකට ඇයි අපේ පුද්ගලික විද්‍යුත් මාධ්‍යය වික්ෂා කරන්න කියලා මමදන්නේන. මොකද අපි බලාවරත්තන විතන අලුත් ගොඩ පින්ඩ තුනාකාර. ඒකම අපි ප්‍රිකට් ්‍රීඩාාවේ මධ්‍යස්ථානයට කරන්න ජාන්තයන්දර රිකට ප්‍රීඩාව කරන්න ඕමනා ඩාන්දන දෙකක් ඇති කරන්න. මේමසයනෑඇකේදී ඇයි ව අපේ පුද්ගලිකය වියුත් මාත්‍යය මේමට විලුද්ධ ව්‍යාමාරය මන්ද එකක ඇකිය හමමම කාල්ය පශේෂය අපේ විටකම තියෙන්න්නේ අපේ ්‍රීඩාව වි දියුර කරනවා විම්‍රදේශය ඉදිගයට ගෙනියන් එමම් බලාපුරොත්වනවා අපේ පතරක වියුත් මාර්ශය සම්කූර්ණ සහයෝගය ලැබේ කියලා ඒක විදිියයටගෙනීම සංචාර් ව්‍යාමාරි පැන ස්වයින් නැක් ඇ ඇද වවා තමන්ගේ නිවසන් පෝටලෑහෝට පටස් කරල ඩටහනපු සන්චාර්ක ්‍යායෙන් එ පෙන්ට ප්‍රයින්ස් මී ලන්කාවැට සහාන ිය රටයන. එ ප්‍රදේශවද සංචාර්ක ්‍යාපාරයෙන් උපනීම හාදැන් ගබ. වජරබේ වර්න ආචාරය සරත් අමුණු කමයන අතවරුන්ද පාලිමේන්තු මන්ත්‍ර විේපාල හට්ියආරච්ි මහත ඇතු පිරික්ද මවතාවට සහාගේ වනා. පලත් සබහ මැතිවරණය කල්ලයන්නේ නැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව පළත් සබහ හා පළත්පාලන අමාත්‍ය ෆයිස මුස්තාා මහතා පවසනවා. ඒ පිළිබඳ වගකීම පාදලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිිය විසි පස්තිනාටම පවතින බවයි අමාත්‍යවරයා තබදුරටත් සඳහන් කළේ. දෙදස් පහළුවේ නැතිවරණයද ගමට වග කියන මන්ත්‍රීවරෙක් බි කරනවාකිවවා. යාපාලනාඩුව. මනාප ක්‍රමය හෝ මේකම යටතේ ඒ දේශපාලන පක්ෂවට ලැබන මන්ත්‍රීදර සමාන. නමුත් සමහර දේශපාලන පක්ෂවට අවශ්‍යථාවය තියෙනවා සමහර ජාතික පක්ෂවල පුුඩ්බෝඩ් එක නැගලලා තමන්ගේ ජාතියට චන්ද දෙන්න කියලා මනාපය එකතු කල්ලා ඒළගේ මන්ත්‍රණඩයම වැිරගන්න ඒ දේශපාලනය මේ ක්‍රමවේදය තුළින් අපට ලබාගණ්ඩ බෑ. තමුන්න්නන්සෙල්ලා ජාතික පක්ෂවල්ත එක්ක කේවල් කිරීමේ ක්‍රමවේද තියෙන. ඒක තමුන්නාන්සෙල කරගඩ. හැබැයි. අපි උත්සාහත් දරලා. මේ රටට ජනතාවට පොරොන්දුවත් දුන්නා අපි මේ දෘෂි මනාපක්‍රමයෙන් ඇත්තෙනවා. මහිතන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙය විසි පහත් මකිවත්තියන මේ දෘෂිත මනාපක්‍රමයෙන් ඇත්වෙන්න්න. අපි දන්නවා මේ දූෂිත මනප්‍රමයේ නිසා පාර්ලිමේන්තුේ මන්ත්‍රීවර සයුතයේත යම්යම් ප්‍රශ්න. එනිසා ම ඉල්ලා සිටිනවා. අපි මේ රට ජැකවුත ලාකිකව හැටියට. තමන්ගේ ජාතිය ඉස්සරහට දාලා මනපගන්නකන සදාචාරත්පක කනෑ. අපිේ ඒයුගෙන් ඇත්වෙන්ඩඕන. දව පලත් සභහ මැතිවරණ ක්‍රම පිළබඳ සිවිල් සමාජ කමිතුුව මින් සකස් කළ භර්තාව අමාත්‍යවරයා විත භහරතම පළත් සබහ හා පළත්ඵලන අමත්‍යංශීදී සිදු කෙරුණා තැෆරල් සංවිධනයඇතුළු බැතිවරෙන ඩිීක්‍ෂණ දෙල් හරින් පිරිසක් මෙමවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂී ජනාතිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නියෝජාමාත්‍යය ජිත් මාන පෙරම මහතා අදහස් පල කළ. ඒ ගම් පහහා ශ්‍රීබෝධි විදුහලේ පැමති උත්සවයකදී. අපේ පිසිපිටක චන්දයේ විසුරුවන්නට ආසයට නොගී ගනාධිපති අපේ ශගේෙක් නම් කරනනෑ ඒක පේ ප්‍රතිපත්ති කකවු ජී ප වන පොන්සේ දිි පත්ල විසරු හවට පසේ ඒගේම පහු ජාති පති වන මයිත ප ජ ති පත් පත්ලේ විසර හරවට පසේ දි දත් ො කන්ඩයමක් න්න කන්ඩ යිත පල මත්තු මයි ස මත්තුම ද ඇතුම විද න්න ඒ කන්ඩයමෙන් හොඳම කෙන කවුද දාට ගැල පෙන්නගනක ඇතුව අපි එදාට නම් කරන්න හැබැයියේ නම් කරන කන. දිවා දිරනෙනවාමයි ගෙ සාතිකයි ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට රචේ අවශ්‍ය සියලු පියවරගෙන ඇති බව අවත්්‍යය හරිින් ප්‍රාන්තු මහතා පවසන පා.බ සඳහ පෞද්ගලිංශේද දායිකත්වය අත්‍යවශ්‍ය බවයි කොළඹදී පැවැති මාධ්‍ය හබුවකදී අමාත්‍යවරයක් පෙන් පාතුන්නේ ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදශනය ඉන්ෆොටෙල් දෙදහස් දහට පිළිබඳ මාත්‍ය දැනුවත් කිරීම අමාත්‍ය හරිින් ප්‍රා දුමහතාගේ ප්‍රධනත් වෙන් සිදුෙරු. ප්‍රදර්ශය ලබනොෑම්බර මස දෙවනදා සිට හදරවනදා දක්වා බ්ඩාරණයක සම්මත්‍රන ශලාවේදී පැවැත්වෙනවා. ඩිජිටල් ආර්ථකයක් කරා යන තේමාවෙන්, ප්‍රදර්ශනය සම්විධාන කරන්නේ ශ්‍රීලංකාව තුොරතුරුතාක්ෂණ සම්මිලනයයි. ශ්‍රීලංකාව ඩෙජිටල් ආර්ථතියක් කරා රැගෙනයාමට අපිට ලොකු සැලැස් මක්තිබුණ. වත්මන් රචේ මේ සදහ සියලු පෙවර බෙවන විටත් තරගෙනයිතියෙන්නේ. අපිට මේ කමන ඉදිරිටම ගෙනයන්න පෞද්කලිකංශීද සහය අවශයි. අපි මේවන විට වෙනස්කම් රැසක් කරලා තියෙනවා. මේකමන අපි හැමුම් එකට එකතුවෙ කියයොත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන තවත් සාර්ථක වෙනවා. දුම්වැටියක් සඳහා රොපියල් තුනයි ෂත අසුුවක බද්ධක් අයකිරීමත් සමඟ දුම්වැටියක මෙල රොපියල් පහකින් ඉහන ගොස් තිබෙනවා. එයන්ව රපියල් පහක්කො පවැැති දුම්වැටියකමිල, රුපියල් පනස් පහ දක්වාත්, රුපියල් පනස් පහක්කො පැවැති දුම්වැටියකමිල රුපියල් හැට දක්වාත් ඉහල ගොස් ඇති බවයිවර්තා වන්නේ. දුම්වැටි භාවිතය අවමකිරීමට රජය මීට පෙර ප්‍රගතිශීලී පියවර රැසක්ම ගනු ලබවා. එයන් වයි දුම්වැි දවටනවලට රූපමය අවවාද එක්කෙරුණේ. මෙ අතර ලබන වසර වනවිට දුම්වැටි වලින් තොර න්රගර දෙසයක් බිහිකිරීමට අපක්ෂා කරන බව සෞඛ්‍යාමාතිවරයාද පසුගියදා ප්‍රකාශශ කලා. විදෙස් රකියාවවල දෙරතව සිටියදී මරණයට පත්ව ව සහ රෝී තත්වයන්ට පත් වූ ශ්‍රමිකයන්ට රොපියල් ලක්ෂ අසුවක වන්දිමුුදුලක් ලබාදීමට පියවරගෙන තිබෙනවා. එ වන්තිමුල් පිරි නැමීම නියෝච්චමාතය මනුෂණයකාරමහතාකගේ ප්‍රධානත්වෙන් විදේශ සේවානය යක්ති කා ප ංශේයේී සිදු කරුණා. වෙවිධ තාක්ෂණික හේතු මත කාර්යක්ංශමකින් ලබාතිනෙන රක්ෂණ වන්ති ලබාගැනීමට ලොහැකි වූ ශ්‍රමිකයන් හතල සෙක්තෙනෙකු සඳහා වන්දි පිරි නැබුණ. දේශ ැකියාාවල නිරතව සිටියදී හා බෙරට පැමිණීමෙන් පසු සිදුුවූ මරණ පහළවකට වෛද්‍යහධාර් සඳහා ශ්‍රමිකයන් විසිත් දෙතෙනකොට ඇතුළබ වෙවිධ අපහසුතාවට ලක් වූ ශ්‍රමිකයන් වෙනුවෙන් මෙහිදී වන්දි ලපාතුන්නා. පසුගේ වසරේදී විගමනික ශ්‍රමිකයන් එක සය දහතුන් දෙනෙකු සඳහා සේභක සුභසාදක අරමුදුල මින්, රොපියල් කෝටි දෙකට වැඩිමුරතලක් පිරිණමාත වෙනවා. බිලිඳතු වයේ දරුවන් පස් දෙෙනෙකුගෙන් තුන්තෙනකොට ඉපදී පළමු පයේදී මෞකිරි නොලැමෙන බව ලෝක සෞඛ්‍ය සංවි දහනය පවසනවා. ඉපදී පැයක් ඇතුළත මවකිරි ලබාදීම අලුත උපන් දරුවන්ගේ ජීවිත බේරාගැනීමට තීරනාත්මක ලෙස බලපාන බවයි එම සංවි දහනය පවසන්නේ. කෙසේ වෙතාත් ශ්‍රීලංකාේ උපත ලබන බිලින්ඳතු දරුවන්ගෙන් දස දෙෙනෙකුගෙන් නවදෙනුකටම පළමු පෑ ඇතුළත බෞකිරි ලැබෙන බව එම සංවි දහනය සඳහන් කරනවා. ඉපදි පළමු පෑ ඇතුළත කිරිබොන දරුවන්, සෞඛ්‍යාරක්ෂිත බව සෞඛ්‍යංශ පවසනවා. එසේ නොවන දරුවන් මරණයට හෝ ලෙඩරෝගවලට ගොදුරුවීමේ වැඩි අවධානමක් පවතින බවයි, යුනිසෙෆ් සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එසේ මෞකිරි නොලබන දරුවන්ගෙන් වැඩි පිරිසක් උපත ලබන්නේ පහළ සහ මැදි ආදායම් ලබන රටවල බවද එම සංවිධාන පෙන්වා දෙෙනවා. මෙහිදිී සෞඛ්‍ය කාරර් මණඩලවලින් පවා ඇතැම් විට ප්‍රමාණවත් සහයක් ලැබෙන්නේ නැති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන්. ඉපදීමෙන් පෑයක් ඇතුළත මෞකිරි ලබාදීමේ ඉහළම අඩුපාතයක් පවතින්නේ නැගෙන හිරහා අපප්‍රිකානු රටවලයි. නැගැහිර ආසිාව දකුණු ආසිාව හා ශාන්තිකර රටවල එහි පළමු අනුපාතිකයක් වාර්තා කරන බව අදාළ දත්ත පෙන් වාදෙනවා. ටවල් හැත්තෑහයකින් ලබාගත් දත්ත විශ්ලේෂණය කරමින් අදාල වාර්තාව පෙන්වා දෙන්නේ බිලිඳු දරුවන්ට ලබාදන කිරි ආහාරවර්ගහා වෙනත් මෞකිරි ආදේශක සීමකිරීම සඳහා දැඩි නීතිමය පියවරගත යුතු බවයි. දෙවන පුරා සංවර්ථන ්‍යාපෘති පැසක කටයුතු මේවන විට සිදු කරමින් පවතිනවා. එබිලිබන්තුොරතුරු සංවර්ධනපුුවත් විශෂාංකයෙන් තෑන. බරු අක්කර විසිදහසකට දියව සැපේமே අරමුණින් නව அමුණක් ෙදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා මාතර ප්‍රදේශේදි කරෙන මෙම අමුණ මගින් ප්‍රදේශ් රැසක ගන්වතුර පාලනයටද කටයුතු කිරීම අරුණයි. ஏතුින් කරගොඩ உය ගොඩ විටියල நாගොඩ වැටිය කත්දූ ආදී ප්‍රදේශ ැසක ජනතාවට සෙත සැලසෙනවා ම ග ති ව මන ගොඩක් තකරන්න ගො ැර හර රජට ොඩක් තු. ැට මනේ ැ දාල බෝක දාල හඳට හරල න්නම අපේ ගුඹර ල වතුර සන්න කළුවවා. ජැන්වෙලාවට කුම සසාර වැටකරගන්න පුළුව. රචේට විස්ති වෙනවා ගැන. ඒ අමන දි න පස ග හ ක්වේනවා. දල පාන ල හරි ක රු ස් න්න හදක . මෙ අතර අන්රාධපුර පූචා නගරයේ සම්වර්ධන කටයුතු මේ වන විට සිදුකරමින් පවතිනවා. මෙයාට තේ ශ්‍රීීමහ බෝධී නැගෙනහිර දොරට අසල සිට සිංහකනුවදක්වා වූ ප්‍රවේශ්මාර්ගේ මීටර් පන්සියක් පමණ සම්වර්ධනය කරෙනවා ඒ සදහ වෙන් කරඇති මුදල. පියල්මියන හටක් පමණවනවා. සුකිත පුරවර ව්‍යාපෘති යටතේ මෙහි ඉදිකිරීමම් සිදුකෙරෙන්නේ. ඉන්ජනේරු මේේකායන් පිළිබඳ මධ්‍යම උපදේශකාරයංශයි මට සමගමීව තවත් සම්වර්ධන ව්‍යාපෘති රැසක්ද මහනගරහා බස්නාහිර සම්වර්ධ නමාත්‍යංශය මගින් අන්ුරාධපුර නගර ආශිතව සිදුකිරමින් පවතිනවා. ස්‍රීලංකය අපිඩත් විදේශීය සංචාරකයින්ටත් මේක ලොකු පිටුව හලා ඉස්සර අවකාස්්ටක ආපුකමන් මගේ රජයමැද අත්තල මේක කරන උතුන් සේවාව ලොකු පින්කමක් කියලා මගේ අදහස. ලින්තිබුණ පහසුකන් දැන් ගොඩා කඩුවට මාර්ග පහසුකන් හැම අතිම සංවර්ධනය වෙලා තියෙන පැතිමතුන්ට විදේශෙන් පැමිණෙන බැතිමතුන්ට සෑහෙන්ඩ පහසුවක් තිනොදැම් මේ තියෙන සංවර්ධනතෙක් ජල පහසුකං විදුලි පහසුකං මාර්ග සංවර්ධන තියන විදිහත්තෙක් වලපුුවම දැන් කලින්ට වඩා ගොඩක් දේවල් ඉතාමත් පහසුයි ஸ்්‍ර லாංකාව ්‍යවසායික පාරාදිසයක් බවට පත්කිරීමේ අர்மடிින් හදුவாතු, පයිස් ්‍ර ංකා වැඩසටහනට அකුள் හලන නිලදහරින් ඇත්නම් ඔවන්ට එர்හිவு දඩි පියව කண்டා බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවදහරණය කරනවා. එවැනි නිලදහරன் ටනම් තොරතුරු ලබාතින ෙසசை අමා්‍යවරයා ජනතාවකෙන් இல்லலா සිටින්නේ ඇස මද ගම சீගන් දියුණුකිරීම සඳහා අපි වැඩපිළිවල්වල් රාஷ்යක් හඳුන්වා දීලතියන්. මුදල් අමාත්‍යංශය විසින් අපි මීච සති කීපයකටි සෙල්ල ගම්පෙරලිය වැඩ සටහන ආරම්භ කල්ලා. තමුන්ඩාස්ලාගේ සෑම ආශනයකටම ඊළංග මා සහතර තුළදී තමන්ගේ ඒ ග්‍රාමීය සංවර්ධන කටලුතු සඳහාඒ කටියුතු කදිනම් කිරීම සඳහා තවත් රෘපියල් මිලියන දෙසිියයක් නැත්තං කෝටි විස්සක් වියදංගල්ලත් තියෙනවා එන ුරුද ඊටත් වඩා වැඩි මුදලක් තමමුන්නාාසරට ලැබෙන. අමතරවවා එටප්‍රයි ශ්‍රී ලංකා නමින් නයෝජන ක්‍රමයෙකුත් අපි හඳුන්වාදීලා තියෙන්න්නේ විවසායකයන්ගේ පරාදේශයක් ලංකාව ඇතිකරන්න ඕනේ. හැම ගමකම පොහොසතුන් නැති කරන්න ඕූන්. යාන්ඩුවේ බැංකෝලත් අපි ඩාරංචි සමහරු පාද්ධානවලු සමහර මේවානි ගම් පරණ විදිහටම දෙන්න බැහයි කියලා හරවලයාවනවලු කරුණා කල්ල ඒම දෙයක් තියෙනවනම් තමුන් නාස අපේ දේශපාල නායකත්වයට දැනුන් දෙන්න අපි ඒ අයට විරුද්ධව කයුතු කරන්න ැක්කව නිල්දාර. පිදෙන පොන්නරුව වැඩසටහන අටතේ තරුිීමම පොකරු ගම ප්‍රදේශ ඉදි කරනු ප්‍රාජල ව්‍යාපෘතිය විවෘධත කමින් අමාත්‍ය මංගල සමරීර මහතා මෙම අදහස් පල කලා. ජිනසේන පෞද්ගලික සමාගමේ ප්‍රජා සත්කාලක වැඩසටහන රුපයාල් ලක්ෂ විසක වියදමක් මේ සදහදාරාති බෙනවා. වකුගට රෝගීන් බහුල ප්‍රදේශයක් වන තරුබිම පොකරු ගම පවුල් එකසේ නවයකට පමණ මෙමගින් පිරිසඳදු ජලය සැපයිෙනවා. මේ වෙන කොටම ගම සියලු පෞල්ටි නෝජනය වන්න විදිහට මෙතන ජල පාරිබෝගි සමීතයක් ස්ථාිත කර තියන. ය සමීතිය තුළින් තමයි මේක ජලය නිකුත් කරන්න. අපි අවශ්‍ය කන පුහුණුව දීලා තියෙනවා. ඒහම විසඳමක් මේ ලබා දුන්නේ පවුල් පන්සිීඇතියහම ආවරණය වෙන විදිට මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක නා ත් මේක සරබිම ග්‍රාම නිලධාරී වසමට ලබා දුන්නු ආරන්ගර්තම ව්‍යාපෘතියක් විදිහෙන මන්දකිනවා. මොනරාකල බුත්තල ජුත කනාවර් වචමහා විහාරස්ථානයේ වාර්ෂිකව සංවිධාන කරන පෙරහැර මංගල්ලිය ඊ ආරම්භ කරුණා. ර පරහර සංවිධාන කරුණණ දහත් වෙනවරටයි. දින පහක්පුරා පෙරහැර පැවැත්වීමටයි කටයුතුයදා තිබෙන්නේ. උඩ රට පහතරට නර්තනාං ගැතුලු නැටුම් කණඩයම් හැකින් පමණ සහ අලියතුන් කින්ද සමන්විත වූ පෙරහරන් දැරබීමට විශාල පිරිසක්ක එෙක්ව සිටියා. ජුතකනාව රජමහා විහාරස්ථාන දාෛක සභහව සංවිධාන කරන පෙරහර සඳහා මාධ්‍ය අනුග්‍රහයි ලබාතිෙන්නේ ITෙන් මාධ්‍යචාලයායි. දැන් පවත්කිහියක් පිල හොඩින් ප්‍රියන්ත කොඩිපි මහතා රචනා කළ කවි පොත එලි ැක්වීම මහවැලි කේන්දුරේදී සිදුකෙරුණා. එහි පළමු පිටපත සිය මවට පිරි නැමුණේ, ප්‍රියන්ත කොඩපිලි මහතාතින්. අග්‍රාමාත්‍ය අතිරී කලේකම් සමන් අතාඋදෙහිෙට්ටි සහ, උපල් ශාන්ත සන්නස් කලයන මහත්තරන් මෙහිදී විශේෂ දේශන පැවැත්තුවා. විනි මාත්‍යවේදී ප්‍රේම කේර්තිදල්විස් මහතාගේ විසි නවන ගුණ සැමරුමට සමගමීව බන්ාර ගම කිෙල් පිටියේ පිහිටි දිරිදරුපියසේ දරුවන් වෙත ආහාර ලබාදීම සිදු කෙරුණා. එම දරුවන් වෙනුවෙන් සංගීත වැඩසටහනක්ද පවැත්වනා. මෙය සංවිධහන කළේ ප්‍රේම කේර්ති දල්විස් පදනමයි. ශ්‍රීලාංකේය මාත්‍ය ශේෂ්ට්‍රට පමණක් නොව. විශිෂ්ඨගේ පදරච්චකේකුල් ෙස මෙරට ගේ පද සාහිතතේයට විශිෂ්ඨ නිර්මාණ රැසක් දායාද කළ ප්‍රේම කේර්තිද අල්විස් විසි නවපන ගුණ සැමරුම වෙනෙනයි මෙම උත්සවල් පැවැත්තුනේ. ප්‍රේම් සමක සැදෑවක්්‍යනමයින් මෙම වැඩසටහන පැවැත්තුනේ ප්‍රේම කේතිද අල්විස් නම් ූ සොදර නිර්ණවේද්‍යාසහිපත් කරමින් පහන් දැල්වීමෙන් පසු රසවිදෙන වැරසටහනක් ආරභ වනා. අටවිසි ුද්ධ්‍රමා වහන්සේ වැඩම කරවන ජංගම බද්ධමන්තිරයේ රැගත්ත්‍රිය පෙරහරට වයංගුල නගරයේ දී පුෂ්පෝ පහර පිරිනැමුණ. රුවන් වැලි සෑ අභියසද ලබනෙකළොස් වනදා පැවැත්වෙන අධිෂ්ඨාන බලපූජාවට සමගාමීව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කෙරෙනවා. පරිසර සන්ඩක්ෂණය මහජන සහභාගීත්වය හා සමාජ වගකීම පිළිබඳ ක්‍රියාකාරී පරිසර සංවිධහන සඳහා එක්දින වැඩඹළුව බත්තර මුල්ල මධ්‍යම පරිස අධිකාර ද පවැත්වනා රාජචි නොන පනිසර සංවිධහනවල ක්‍රියාකාරීන් මේ සදහ සහභාගේ වනා. මධ්‍යම පරිසර අධිකාරිය සහපති චන්ද්‍රලත්න පල්ලේගම මහතාගේ ප්‍රධනත්වයෙනුයි වැඩමුළුව පැවැත්තුනේ. නොගගේ කොඩ ාන්ත ජෝනන් විද්‍යාලයේ නව ගොඩනැගල්ලේ ඉදිකිරීමම් ආරම්භකිරීම බස්නනාහිර පලත් තමත්ය ඉසුර දෙවප්‍රී මහතාගේ ප්‍රදහනත්වෙන් සිදු කෙරුණා, මේ සදහ වැකිරෙන මුදල, රුපියල් ලක්ෂ අටසයක්. මගම ප්‍රදශී සහ සම්වර්ධන කමිටු ැස්වීම බස්නාහිර පළත් ආ්ඩුකාර හෙම කුමාර නානක් කරමහතාගේ ප්‍රධානත්වෙන් පැවැත්වනා. කසල කළමනා කරනය සඳහා නව සැලස් මක්‍රියත්මක කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධහනය මූනා. බස්නාහිර පළත් ප්‍රධානමාත්‍යය ඉසුර දෙේව ප්‍රීමහත ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජාතික මදරැ නිවාරණ මෙහහිව මේකය හා මද්‍රව විහා මධ්‍යසාරතොරතුරු මධ්‍යස්ථානය සවිධාන කළ දැනුවත් කිරීමේ වැරිසිට හනක් කිරිබත් ගොඩ නකරේදී පවැත්වනා. එ සමකින් දෙවාපුවත් විකාශය අවසන්පනවා. පස්වරු දෙකෙසිට යිටයන් පෑන් පෑපුවොත් විකාශය බලාපොරොතුවන්න සුබ දවසක් www.ipnnews.telk.